ඉතින් ඊළඟට අහනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු කුමක්ද? පරිගණක දෘඩාංගවල ක්‍රියාකාරී කාලය අවසන් වූ විට භාවිතාවෙන් ඉවත් කරාම අපි කියනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා. ඒක කලිනුත් අපි අහලා තිබු ප්‍රශ්නයක් තමයි මේ අහලා තියෙන්නේ. පරිගණක කොටස් භාවිතයෙන් ඉවත් කළ පසු ක්‍රියාකාරීත්වය අවසන් කරාම නැත්නම් භාවිතයෙන් ඉවත් කර පසු අපි ඒවට කියනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා. හරි, ඒකට ලකුණු දෙන්න පුළුවන්. ඊළඟට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීමෙන් සිදුවෙන බලපෑම් ස්නායු ආබාධ, හදවත් හෘද රෝග, හෘද රෝග නේද, ස්නායු රෝග, හෘද රෝග, හાર્ට් ඇටැක් වගේ, හෘද රෝග, ස්නායු රෝග, තව මොනවාද, රුධිර ධාවනයේ විකෘති වීම. හරි, ඒ වගේ ගැටලු ඇති වෙනවා. මොකද පුතේ? මොලේ ඉදීම, ඉන්ෆෙක්ෂන් නේද, මොලේ ඔය වගේ ඉදීම, වකුගඩු හානි, එක ප්‍රධානම හේතුව වකුගඩු වලට. මොලේ විකෘති, ඔව් මොලේ අක්මාව වැනි ඒ වගේ වෙන විකෘති. හරි, හොඳයි, ගොඩක් තියෙනවා. ගොනු දිගුවක් යනු කුමක්ද? උදාහරණ පහක් ලියන්න. ගොනුවට අයත්වන යෙදුම් මෘදුකාංගේ සොයා ගැනීම සඳහා ගොනු දිගුවක් කියන මොකද්ද? මේකම නෙවෙයි. ගොනු දිගුවක් කියන මම උදාහරණ කියන්නද? ඩොට් DOCX කියන්නේ දිගුවක්. තව මොනවද ඒ වගේ දිගු? DOCX. තව කියන්න ඕගොල්ලෝ දන්නේවා? PPTX. තව com exe dot exe. තව com dot com web එකක නම් com කියන එකක් තියෙනවා, extension එකක්. ඒක එච්චර ප්‍රසිද්ධ එකක් නෙවෙයි. නම් PHP. හරි, txt dot png txt. හරි, txt dot png. හරි, graphic වලට jpg. dot jpg චිත්‍ර graphic photos වලට. ඇයි dot mp4 mp3 ඒවා මතකනේ? dot avi. avi mp4. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා ගොනු දිගු. හරි, එකයි මේකේ ඔයාලා ලියලා තියෙන්නේ sayuvi dot doc mp3. හරි, ලියලා තියෙනවා. එතන ගණුවේ දිගුවක් කියන්නේ මොකද්ද? ගණුවේ වර්ගය හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නාම නැත්නම් කෙටි නැත්නම් අකුරු කීපයක කෙටි කොටසක් තමයි ගණු දිගුවක් කියලා කියන්නේ. හරි, ඒක ලියන්න. ගණුවේ වර්ගය හඳුනා ගැනීම සඳහා ගොනු නාමයට පසු භාවිතාවන ගොනු නාමයට පසුව භාවිතා වන අකුරු කීපයක කෙටි කෙටි යෙදුම ගොනු දිගුවක් ලෙස හැඳින්වේ. උදාහරණ පහකිනුත් එකක් තමයි දීලා තියෙන්නේ. අපිට පාර්ෂල් ක්‍රෙඩිට් එකකට තමයි යන්න වෙන්නේ. හරි, උදාහරණක් මම ඔන්න දීලා තියෙනවා. ලියලා පෙන්නන්න. ආයි සර්, එක්සෑම් එකක් දෙනවද? ප්‍රී එක්සෑම් එකක් තියෙනවා මේ කරපු නැති ළමයින්ට. ඒගොල්ලන්ට වෙනම අපි ප්‍රී එක්සෑම් එකක් ඉෂුව කරනවා. කවදද සර්? ඒක නම් සති දෙකක් විතරයි තව. එක ළඟදිම දෙන්න බැරි සති දෙකක් විතරයි. හරි සර්. මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය කුමක්ද? මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය කුමක්ද? පරිශීලක සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරනවා. හරි, අතරම පරිගණකයක තුල ඇති අනෙකුත් මෘදුකාංග හැසිරවීම සිදු කරයි. මේක හරි පුතේ. පරිගණකශීලක සහ රුඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන
एक एक मम गान्नो ए उत्तरे हरी डुडांग अतर अपिट कियन्न पुलुवन अतुरु मुहुणतक लेस एम नत्तं अतर मेदिये लेस क्रिया करमीन संबंधतावय संपत् जालुडांग अनेको मुदुकांग मतकय क्रिया वलियो सियाल कलमनाकरणे किरीमक तम करन्ने देवनीय प्रतिमागे उत्तरे हरी पेपर एक संपूर्ण गिदर लिया गिदर ऑनलाइन कर මේ වගේ පහසුකම් එක්ක එතකොට ඔටෝ ට්‍රේඩ් වෙන්නත් අපිට දෙන්න පුළුවන් MCQ වගේ ඒවා කරදරයක්ම නැතුව බලන්න. ඒ ඔටෝ ට්‍රේඩ් වෙනවා. ඒ වගේම true false සත්‍ය අසත්‍ය ඒවත් බලන්න පුළුවන්. එකම දේ උත්තර ලියනේම තමයි බලලා ලකුණු දෙන්න. හරි දැන් ඉස්සරහට සමාල්ලාට ඔය ඔය එක මේක දැන් කොරෝනා හින්දා අපිට ආපු හොඳ ප්‍රතිඵලයක් නේද? නරකේ වගේ හොඳ දෙයක් තියෙන. ඒතර පරිගණක භාවිතයේ දැන් අපි සාක්ෂරතාවයේ තරම කිසරාට වැඩි දැන් ගොඩක් අයගේ වැඩි වෙලා තියෙනවා ගුරුවරුන්ගේ පැත්තෙනුත් ඒගොල්ලෝ දිනු උනා ළමයින්ගේ පැත්තෙනුත් ගොඩක් ළමයින්ට මේක හොඳ අවස්ථාවක් ඉස්සර ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට මේ විදිහට ඔයාලට බලන්න බෑනේ මේ දැන් ඒක සම්පූර්ණයෙන්ම කම්පියුටර් එකක් හරහා බලන්න පුළුවන් කොහොමද ලකුණු හම්බුනේ ලකුණු හම්බෙලා තියෙන්නේ එතකොට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් කමෙන්ට් එකක් විදිහට දෙවයාගේ පේපර් එක ආපෝ යුතිකා ඔයා ගිහලා බලුවම ඔයාට මේ ෆීඩ්බැක් පෙන්නනවා. ඉදරවට වැරදුන තැන හරි උත්තරේ මොකද්ද කියන එක හොයා ගන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් ඒක මේක පස්සේ කාලෙක ඊට පස්සේ ආපෝ ඔයාට බලන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් එකක් විදිහට. අනිත් හැමෝටම බලන්නත් පුළුවන්. ඉතර ඒගොල්ලොත් දන්නවා ඒගොල්ලන්ට වරදින තැන. මේක හොඳ ලෙසන් එකක් ඔයගොල්ලන්ට. එතකොට ඊළඟ ඔයගොල්ලෝ වාර විභාගයක් ඉස්කෝලේදී ලියද්දී අනිවාර්යයෙන්ම මම දන්නවා ඔයගොල්ලෝ හොඳ ලකුණු ගන්නවා. प्रश्न साहनी वेगन लियला हरि वेगन लियला तीन चुट्टक पहुवेला पटांगर तीन हतरा हती पटांगर लियला तीन वेगे कमांड है इतने लियप प्रमाण हटियट हुति का इतने हे भाई मम नंकियाल गेत ड्रेड कर पुलवांगल गेट ड्रेड कर पुलवांग मूल प्रश्न वाले अत्यार्लतीवा
චූටක් මම හිතන්නේ තිෂල් මේක බලලා රීමේක් එක්සෑම් රී එක්සෑම් එකේදී කරානත් හොඳයි. ඔමේ ඔතන දෙන ලින්ක් එක මේ පොඩ්ඩක් පේපර් එකේ ලින්ක් එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද දෙකේම ඉංග්‍රීසි එකයි සිංහල එකයි ලින්ක් එක එවන්න කියන්නේ පුතේ ඔයාට පේපර් එකට යන විදියද ඕන පේපර් එකට යන්න වා ඉන්නව නේද එඩ්මන්ඩෝ ඉන්නව නේද අබිනෝ නේද ඔසෝ එඩ්මන්ඩෝ නැද්ද අබිනෝ account එක දාගන්න නැස අයියෝ ආච්චර කාලේ account එකක් හැදුවේ නැහැ කියලාද කියන්නේ මේක link එක වෙනම එවන්න බෑ අබිනෝ ඔයා account එකක් හදාගෙන group දෙකට add වෙන්න ඕන group දෙකට add වුණාට පස්සේ තමයි ඔයාට මේ class එක ඇතුළට ගියාම grade 6 single medium ද මේ class එක ඇතුළට ගියාම ඒකේ පෙන්නන ඔයාට මෙහෙම නෙමෙයි පෙන්නන්නේ ඔයාට පෙන්නන්නේ turn in කියලා අනිත් අයට පෙන්වෙ එහෙම නේද turn in කියලා නේද පෙන්නන්නේ බලන්න ගිහිල්ලා කවුද දැන් හදලා account එකක් තියෙන කරපු නැති කවුරු හරි ඉන්නවද ඉතින් යාගිකෙන් අපිට බලන්න පුළුවන් දහම්ස account එකක් තියෙනව නේද set me hello ඇහෙනව නේද මගෙත් account එකක් තියෙනවා account එකක් තියෙනවා ඔව් account එකට ඔයාලට log වෙන්න පුළුවන්ද මෙහෙම දැන් මතකද account එකේ username password එක හරි කවුරු හරි එනම් ඉන්නකෝ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දෙන්න account එකක් තියෙන කෙනෙක් log වෙලා log වෙන්න දෙ හරි මනෝද log වෙන්න එඩ්මොඩෝ එකට ගිහිල්ලා හරි ඒකට ගිහිල්ලා ඉවර වෙනවා ඊට පස්සේ बला गणनिताया करला नेति कट्टिया दस उन्या यागे यूज़र नेम पासवर्ड टाइप कर लेती ये वागें यान गूगल के लोग गेने ने हरे गूगल अकाउंट के नोट पुलवा एका अवलक ने गूगल अकाउंट के लोग गेने नोट पुला नेता यूज़र नेम पासवर्ड टाइप कर लोग गेने नोट ते यार लोग गेने गूगल अकाउंट के Gmail එකක් තියෙනවනේ ඒකේ. හරි දැන් ඔන්න එයාට පෙන්නනවා මනුද්දට පෙන්නනවා එයාගේ classes. එයා class දෙකකට add වෙලා ඉන්නේ. එකක් තමයි English medium එක අනෙත් එක තමයි single medium එක. Single medium එකට යන්නකෝ මනුද්ද. All right. ඒකට ගියාට පස්සේ උඩින්ම පෙන්නනවා දැන් link එක එවන්න බෑ. ඒකයි මේ link එක ඔයාට ගන්න වෙන්නේ ඒකට ගිහ ඇතුළටම ගිහිල්ලා. එකට ගියාට පස්සේ ඒකේ පෙන්නනවා බලන්න ටේක් ටේක් ක්විස් කියලා පෙන්නනවා ටේක් ක්විස් කියලා දෙනවා හරි දැන් ඒක ක්ලික් කරන්න එපා ක්ලික් කරාම ඔයාලට ඒක කරන්න වෙනවා නැත්තම් බින්දුවක් වැටෙනවා ටේක් ක්විස් කියලා ගියාට පස්සේ ඔයාට පුළුවන් අර ප්‍රශ්න පත්‍රය ඩිස්ප්ලේ වෙනවා හරි ප්‍රශ්න පත්‍රය ඩිස්ප්ලේ වෙනවා දැන් ලොගින් වුණාම මේ වෙන එකක් එනවා සර් වෙන්නේ මොකක්ද එන්නේ Sign up. साइन अप ගිහිල්ලා යන්න ස්ටුඩන්ට් account ගිහිල්ලා හරි ඒකට ගිහිල්ලා ඒකේ location එක ශ්‍රී ලංකා select කරලා ඔය මුලින් ඉඳන් ඔය හදන එක command ශ්‍රී ලංකා set කරන්න right ඒක දාලා ඉවර වෙලා next ගිහිල්ලා හරි ඊට පස්සේ ඔයාගේ gmail එකෙන් sign up වෙන්න ඕන ඔයාගේ account එකක් නැහැ ඒකට ඒකයි ඔච්චර කල් ඔය account එකක් හදුවේ නැත්තේ හරි school code එකක් මන් දෙන්නම් ඉන්න school code එකක් वाटर टाइप करने पड़ोंग वाई वाई देखाई वाई डब्ल्यू एक्स देखाई वाई डब्ल्यू एक्स हरी इधर बस साइन अप विद गूगल के लिए करें साइन अप पल्ला दिन ना साइन अप विद गूगल के लिए करें ओके दिए ना अभिनु
ඔය දෙකෙන් එකක් සිලෙක්ට් කරලා සයින් අප් වෙන්න. එතකොට account එකක් හැදේ. හරි. හරි ඒක මොකක්ද එන්නේ බටන් එක මට පෙන්නන්න. ආ හරි next next. ඊළඟට complete profile හරි අබිනුදාරක. දැන් හරි දැන් ඔයා එඩ්මඩු home එකට යනවා. ඔය දැන් අලුත්ම කෙනෙකුටත් ඔන්න ඕක බල්ල කරගන්න පුළුවන්. එඩ්මඩු හැදුවේ ඔය වෙද්දි වගේ තමයි හදාගන්න තියෙන්නේ. දැන් ඔයා classes වලට ගිහිල්ලා අබිනු. ඔය තියෙන join a class කියන්නේ my class join a class කියන එකට යන්න. තිබ්බ site එකේ command එක. सिंगल मीडियम क्लास इंग्लिश मीडियम क्लास इंग्लिश मीडियम क्लास जॉइन कर और इंग्लिश मीडियम में करते ना उन्हें इंग्लिश मीडियम उतने ना उन्हें इधर कौन सा ना इंग्लिश मीडियम क्लास कोड है कती है ने एक्स के क्यू एन वाई आर क्यू एन एक्स के क्यू एन वाई आर क्यू क्यू आकर क्यू एन वाई आर හරි join හරි ඔයා join වුණා දැන් join වුණාට පස්සේ මම මෙහෙන් approve කරන්න ඕන මම දැන් approve කරන්නම් කො ආද account එක sir ඉන්න හරි දිලාන්ගෙත් මම approve කරා ඔන්න මනුදගෙ මෙයාගෙත් approve කරා අබිනුගේ දැන් ඔයා home එකට යන්න අබිනු දැන් ඔයාට පෙන්නයි අර classes දෙක ඔය පෙන්නන දැන් මට ටෙස්ට් එකක් පෙන්නනවා හරි එතකොට ඔයා මෙච්චර කාලේ මේ දැන් ඔක කරන්න දෙන්නේ හරි ඕපන් කරත් කරන්න ඕනේ ඕපන් කරත් කරන්න ඕනේ අබිනු කොහමද ඔයා බැලුවේ පරණ වීඩියෝස් බැලුවේ නැද්ද නැසම මම දින හැම එකටම දැන්ස හැම එකටම හිට බින්ද බැලුවේ නැද්ද දැන් ඔයාට පරණ වීඩියෝස් උත් බලන්න පුළුවන් ඕකේ දැන් ක්ලාසස් වලට යන්න ඕක අබිනු ක්ලාසස් කියන එකට යන්න වාඩද නිකන් කොන මිස්සුන පාඩම බලන්න පුළුවන් ඕකේ නෝට් ක්ලාස් ජොයින් කියලා ඉන්නේ අර වා ලොග් අවුට් එක ලොග් වුණාම ආයි හරියයි ඒක හෝම් එකට යන්න බාපු ආයි ජොයින් වෙන දෙයක් නැහැ ජොයින් වෙලා තියෙනවා අනේ නැත්තම් මේ රිෆ්‍රෙෂ් එකට යන්න රිෆ්‍රෙෂ් එක දි ආ දැන් පේනද මේ මයි ක්ලාසස් වල දෙක පේනද මේ පේනද සිංගල් එකයි ඉංග්‍රීසි එකයි එතන නෙවෙයි හෝම් එකේ පේන්නේ වම් මත පැත්තේ පුතේ बला පරණ වීඩියෝස් YouTube ඕන දෙයක් බලන්න. හරි. එහෙමනම් අපි ලබන සතිය හම්බෙමු දරුවනේ. මම හිතනවා ඔයගොල්ලෝ දැන් අද පාඩම් දෙකක්ම ඉගෙන ගත්තා. එඩ්මඩු හදාගන්න විදියත් ඉගෙන ගත්තා. ඒ වගේම තව ඉගෙන ගත්තා කොහොමද exam එක කරන්න exam එක බලන විදියත් ඉගෙන ගත්තා. හොඳයි. ඉතින් අපි ලබන සතියේ නම් ඊටර ටික කතා කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. Good night, sir. Thank you, sir. Thanks, sir. Thank you, sir. Good night, sir. Good night.